අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සම්මත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදාහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අද තද වෙසි සහ තද සුළං ජලාශ කිහිපයක වාන් දුරටුත් විවෘත කෙරේ ගින් සහ නිල්වලා ගම් පිටාර ගලයි ප්‍රදේශ රසක් ජලයෙන් යටවේ කැලණි ගඟේ ජල මට්ටමත් ඉහළට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ සංචාරන සීමා සමග දැඩි ආරක්ෂාවක් අදත් ප්‍රදේශ රැසක ජනතාවට කොවිඩ් මර්ධන එන්නත මාධ්‍ය වේදීන්ටත් එන්නත ලබා දෙයි බස්නාහිරින් පසු කොවිඩ් එන්නත තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සෞඛ්‍ය ඇමතිනිය කියයි එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා දීම ගැන තවම අධ්‍යයනය කරනවා විශේෂඥ වෛද්‍යවරුන් කියයි इन्नत मात्रा देखम लबागत्तनम मुव आवरण पलंदीम अवश्य नहे अमेरिकानु जनपतिगेन प्रकाशयक कोरोना इन्नत हिंगे निसा जन जीविते अनतुरे सजित कियाई लोवपुरा इस्लाम बेतिमतुन महत भक्तियन समरन रामसान दिने अदाई इस्राएल पलस्तीन गेटुमे पुद्गल मरण संख्याव एकसिय विस्सईक्मवाई ප්‍රථමයෙන් දේශීය පුවත් ඊ රාත්‍රී 11 සිට එළඹෙන සඳුදා දින අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ අනුව අදාළ කාල සීමාව තීරණාත්මක වන බැවින් නිවසට වී සිටින ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ. රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ එය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 11 සිට සංචරණ සීමා පනවනු ලැබුවා. එය එළමෙන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. මෙම කාල සීමාව තුල ඖෂධ සැල් පමණක් විවෘතව තිබෙන අතර වෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල් හා සප්පු විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අදාළ කාලය තුල සංචරණ සීමා උල්ලංඝනය කරන පොත්කලින් අතරම් කොට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් පමණ යොදවා තිබෙනවා. අද සිකුරාදා දිනේ එවැගේම දීර්ඝ සතියන්තයකට එළඹිලා තියෙන්නේ. දීර්ඝ සතියන්තයකට එළඹිච්ච දින තුනක කාල පරිච්ඡේදය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වගේම නැවත වරක් සම්පූර්ණ ලංකාවටම සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය. ඊයේ රාත්‍රී 11 ඉඳලා සඳුදා උදෑසන 4 වෙනකල් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම නිවසේ රැඳී සිටීම අනිවාර්ය වෙනවා. කිසිම වෙළඳසැලක් ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැහැ මේ කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන්ට අනුව. එසේ විවෘත කළ හැක්කේ ඖෂධ සැල් පමණයි. ඒ වගේම අද දිනය හෙට संचरण नीति पेनवीम सह इदिरियेदी सीमा सहितव पनवल तीयन संचरण नीति निसा मेरटे कोविड दहनमे आसादितो दिगिन दिगटम वार्तावेम अपि बलापुरुत्तु वेनवा जूनी मासे आरंभ वेद्दी यम तरमकट अडुवीमक सिद्ध वेयि अपिट दकिन्न पुलुवन वेयि कियला विशेषयेन्म मे संचरण नीति पवतिन अवस्थावेदित अपिट बोहो सेयिन वार्ता वेनवा प्रधान मार्ग भाविता नोकर अतुरु मार्ग ओस्से निवेश वलट एक्रोक् वीम सह निवेश किहिपयक एक्रोक् वी आहार गणीम वेनि तत्त्वयन् ए वगेम मे दिनवल अधिक वेसि समयत् एक्कम नोयकोत्तु स्थानवल पवतिन गंगातुर निरीक्षणय करन्टयन् मेवेनि तत्त्वयन् राशियक् वार्ता वेनवा कोविड वायरस आसाधने वी रोहल गतव प्रतिकार लेबू पुद्गलीन 1306 दिनेक अद दिन पूर्ण सुवेलवा रोहल वलीन पिटव गोस्ति बनवा ए अनुव मिरट पूर्ण सुवेलवू पुद्गलीन के संख्याव 1,10,000 सीमाव इक्मवा गोस्ति बवाई वसंगत रोग विद्यायक के संदहान कले म्यातर कोग्गल आयोजन प्रवर्धन कला पे सेवकीन 200कट अधिक पिरिसकट कोविड वायरस आसाधने वी अति बवट तहवुरु वी तिबनवा කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා පහක සේවකින් 1500කට සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම කර්මාන්තශාලාවල සේවකින් 207 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
කැකිරාව පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් අනතුරුයි. ඒ අනුව අදාළ පොලිස් ස්ථානයේ එම අංශයේ සේවය කරන තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. හුදකලාකර ඇති නෝවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතුයයන් තවත් කොවිඩ් රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව මහරෝහලේ තවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු වෙත කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින්ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡා වේදීගත් තීරණ පරිදි මේ වන විට නිරෝධායන ලක්කර ඇති පවුල් සහ වසංගතයේ පැතිර යාම උග්‍ර බවට හඳුනා ගනිමින් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රුපියල් 5000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතු සායතනයේ විසින් කටයුතු සලසා තිබෙනවා. මෙරට පවත්නා වසංගත තත්ත්වයේ හැමුවේ මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදාහැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශීය ග්‍රාම සේවා නිලධාරීන් සමුර්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මළු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලවිසල් ජාලය හා සමූපකාර අලවිසල් ජාලය විවෘතව තිබෙනවා. කොවිඩ් මර්ධනයේ සඳහා එන්නත් කරන වැඩසටහන මේ දිනවල දිවයින පුරා සිදු කෙරෙනවා. ඒ අනුව සියලුම මාධ්‍යවේදීන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ජයවර්ධනපුර රෝහලේදී අද දින ආරම්භ කෙරුණා. කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට මිලියනයකට අධික එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් එන්නත් කර අවසන්. අපි දැනට එන්නත් කරණය සිදු කරන ලබන්නේ බස්නාහිර පළාතේ පමණයි. ඒකට බස්නාහිර පළාතේ දැනට ලක්ෂ 11ක ජනතාවක් අපි සම්පූර්ණ එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. මුළු රටේම මෙම රෝගිය වැළැක්වීමට අපි එන්නත් කරණය සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 13ක පමණ ජනතාවට. විශේෂයෙන්ම මෙහිදී අවුරුදු 60ට වැඩි මෙර රටේ ජනගහනය ඉන්නවා මිලියන 2.3ක්. ඒ වගේම අවුරුදු 40ත් 50ත් අතර ජනගහනය ඉන්නවා මිලියන 5.3ක්. ඒ වගේම අවුරුදු 30ත් 40ත් අතර ජනගහනය ඉන්නවා මිලියන 3.3ක්. ඒතර අවුරුදු 30න් උඩ ආයට තමයි අපි මේ එන්නත්කරණය ලබා දෙන්නේ. බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණාම නුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල එන්නත්කරණය පටන් ගන්නටත් ඊට සමගාමී අනෙත් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් ඒ ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේදී. අපිට ලොකු ගැටලුවක් තිබුණා මේ ජනමාධ්‍ය වේදීන් නොඑක් නිවුස් ලබා ගැනීම සඳහා දස අතේ සැරිසරනවා. අපිට ඒ ආයත නිදහසේ සැරිසරන්නට අවශ්‍ය නිදහසක් නැහැ මේ වැක්සින් එක එන්නත නැති නිසා. දැන් ඒ ආයත පුළුවන් මේ එන්නත ලබා ගැනීමෙන් පසුව ඒ කටයුතු වල ඉතා නිදහසේ ඒ දෙයින් ඉතින් ඒක අද දවසේ කරන ඉතා හොඳ කටයුත්තක් හැටියට මම දකිනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහා මේක විවෘත්යි. ඒ අයටත් අපි දැනුම් දීලා තියෙනවා කරුණාකර මේ එන්නත්කරණය ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන්න ඒ රෝහල් කාර්ය මණ්ඩලය අපිට ඉතාම සහයෝගයක් ලබා දුන්නා. එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතාද මෙලෙස අදහස් පළ කළා. එන්නතෙන් අපි ලබා ගන්නේ ආරක්ෂාවක් මිසක් රෝගය හැදීමෙන් වැළකීමක් සිද්ධ වෙනවායි කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. අපිට සිද්ධ වෙන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුනහොත් සිද්ධ වෙන්න පුළුවන් හානි සංකූලතා අවම කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ තුලින්ම රෝගය බෝවීම සඳහා තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු කරනවා. ඒ නිසා එන්නත ලබා ගත්තත් නැතත් අනිවාර්යයෙන්ම තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. දෙවැනි එන්නත තවත් එන්නත් වර්ගයකට ලබා දීම පිළිබඳව ලෝකෙ පුරා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම
ලබාගත් දත්ත තියෙනවා මේ පිළිබඳව සම්පූර්ණ නිගමනයකට එළඹීමට අපේ ඖෂධ නියාමන අධිකාරියත් ඒ වගේම වසංගත රෝග පිළිබඳව තියෙන අපේ උපදේශක කමිටුවක් තියෙනවා ඒ වගේම එහි විද්වත් කණ්ඩායමක් ඉන්නවා ඒ අය විසින් මේක අධ්‍යයනය කරලා අවශ්‍යතාවයක් පැන නගිනවා නම් ඒක දීමට සුදුසු බවට හරියටම සහතික කරන තෙක් එවැනි නිර්දේශයක් කෙරෙන්නේ නැහැ හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරන බව නැවතත් අවධාරණය කරනවා මේවන විට කොවිඩ් වෛරසයේ හමුවේ ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක එරට ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. If you are fully vaccinated, you no longer need to wear a mask. එසේම කොවිඩ් එනතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම තුළින් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිගු කාලීනව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් නිරන්තරයෙන් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග පැවති වර්ෂාපතනය හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටම සීක්‍රේන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනේ තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපායති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගින්ගඟ පිටාර ගැලීමත් සමග ගාල දිස්ත්‍රික්කයේ හිනිදුම තවලම උඩුගම නාගොඩ යන ප්‍රදේශ ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. නිල්වලා ගඟ පිටාර ගැලීම සමග අකුරැස්ස කද්දුව ගොඩපිටිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණා. දැඩි වර්ෂාපතනයේ සමග කැලණිගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර කොළඹ වත්තල බියගම කොළොන්නාව කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඔබිට යන ප්‍රදේශවල කැලණිගඟ දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. ඇල්ලේ උය පිටාර ගැලීම සමග නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගයේ ජලයෙන් යට වී තිබූ ආකාරයයි මේ. මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලීමත් සමග නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවත් ලක්ෂපාන ජලාශය එක්වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. සීතාවක ගඟ පිටාර ගැලීමත් සමග දෙහිඔබිට තිඹිරිපොළ විහාරයට පිවිසෙන මාර්ගය සහ තල්දුව නගරයේ ජලයෙන් යට වී තිබූ ආකාරයයි මේ. වර්කාපොළ තෝලංගමුව ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කන්දක් නායගොස් 55 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. නෝර්ටන් බ්‍රිජ් හරහා මස්කලේට පිවිසෙන ප්‍රධාන මාර්ගයේද ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට දැඩි බලපෑම් එල්ල වුණා. ගිනිග තේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවසේ සිටි මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ගිනිග තේන පොලිසිය සඳහන් කළා. මේ අතර මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දැල්පිටිය ග්‍රාම නිලධාරි වසමේ එක් නිවසක් හානි වෙලා තියෙනා ගල් පෙරලීම නිසා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අපි මේ ස්ථානෙට යොමු කරලා තියෙනවා. ඊළඟට අර්ධ හානි වෙච්ච නිවාස කීපයක් තියෙනවා. දැන්ට පරීක්ෂා කරගෙන යනවා. විශාල වශයෙන් සිදු වෙච්ච හානි වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ වෙනකොට අපි සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තියෙනවා. පෙර සූදානම් තත්ත්වය නිසාම අපිට මේ හානිය අවම කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අඩු පීඩන කලාපය තවදුරටත් පවතිනවා. ඒක හැබැයි දිවයිනෙන් බැහැරට ගමන් කරන්නේ. මේ හේතුව නිසා එහි වක්‍ර බලපෑම හේතු කොටගෙන බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ උතුරු මැද වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයද සමහර අවස්ථාවල වැඩි වීම ඇති වෙනවා. සමහරක් වෙලාවට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම පද්ධතිය ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරන හින්දා 15 දෙන් පස්සේ මෙම වර්ෂාපතනය ක්‍රමයෙන් අඩු වෙනවා.
මර්ධන එන්නත් හිඟය හේතුවෙන් රටේ ජනතාවගේ ජීවිතවලට මරු පහරක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කොරෝනා නිසා හැම අතකින්ම අපේ රට කඩා වැටිලා. එක පැත්තකින් වැක්සින් හිඟතාවය නිසා ජනතාවගේ ජීවිතවලට මරු පහරක් එල්ල වෙනවා. අනෙක් පැත්තෙන් ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙනවා. ජාතික ආර්ථිකය කඩා වැටෙනවා. ජනතාවගේ නැතිබරිකම දරිද්‍රතාවය ඉහළ ගියා. මෙවන් තත්වයක් තුළ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට එදා ලබා දුන්නු ණය විරාමය අහෝසි කරන්න නැතුව තවදුරටත් දික් කරා. මිනිසුන්ගේ ලීසින් සහන එහෙම නැත්නම් වාහන ලීසින් තවදුරටත් කල්දා. තර්ජන කරලා ගර්ජන කරලා වාහන පැහැරගෙන යෑමේ සංස්කෘතිය වහන් අතර කර ආණ්ඩුව මේවට විසඳුම් ලබා දෙයි. විපක්ෂය අපි ලෑස්ති ඕනම වෙලාවක පාර්ලිමේන්තුව හරහා ඇති තරම් ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න. අපි සූදානම් පාර්ලිමේන්තුව හරහා මූල්‍ය ශක්තිය වැඩි කරලා දෙන්න. විපක්ෂයක් හැටියට අපි ලෑස්ති. ආයාලේ යන්නේ නැතුව නිදිමත ඉසිටින්න රටේ ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න දිහා බලලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. පවතින වසංගත තත්වය වත්මන් රජයට පාලනය කිරීමට හැකියාව පවතින බව රාජ්‍ය මාධ්‍ය දිලුම් අමුණුගම් මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් බැරි වෙලාවක්වත් හරි විපක්ෂයේ ආණ්ඩුවේ හිටියක් මේ මොහොත වෙනකොට ඉන්දියාවේ මිනී කණු වලට වැඩිය දෙගුණයක් රෙකෝඩ් එක ලංකාවට කඩන්න තිබ්බා කියන එක විතරයි කියන්නේ. මේ රෝගී තත්ත්වය බහුලව තියෙන පළාත් වලින් ව්‍යාප්ති අනු ඒ පළාත් වලට ගිහිල්ලා සම්පූර්ණයෙන් සිරුදනාම එන්නත් කරන්න වෙනවා. ලෝකෙටම කවදා හරි එන්නත් වල හිගයන් ප්‍රමාදයන් නොයෙකුත් ප්‍රශ්න ගැටලු වලට මගදී මුහුණ දෙන්න වෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද වෛද්‍යවරු ගත්තත් අද විශාල වෙහෙසටපත් වෙනවා. සමහරක් අය රෝගීන් බවට පත් වෙනවා. ඒ නිසා මේක බොහොම වෙහෙසකර වැඩසටහනක්. නමුත් ඒ කෙසේ වෙතත් මේ අභියෝගය අපි ජය ගන්නට අවශ්‍යයි. අපි අසල්වැසි රට බැලුවොත් රෝගයට පෙරදුන තත්ත්වයක් අපිට පේනවා. අපිට එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙන් අපි ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි. අපි නොයෙකුත් සටහන් ජයග්‍රහණය කරපු ජාතියක්. ඒ කණ්ඩායමම තමයි මේ සටනවත් බහැලා තියෙන්නේ. සෞඛ්‍ය අංශ විවිධ හමුදාව යුද්ධ කාලෙත් එකට කටයුතු කරුවා. අපිට පේනවා දැමුත් එකට කටයුතු කරනවා. අපිට විශ්වාසයක් තියෙනවා. රජය කොරෝනා වර්ධනය සඳහා ප්‍රමුඛත්වයේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලොක්ඩවුන් කරන්න කිව්වම ලොක්ඩවුන් කරා කියනවා නම් ඒක මේ පුදුම කතාවක්නේ. අවුරුදු ඉල්ලන නිසා ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ. ලොක්ඩවුන් කරනවා නම් ලොක්ඩවුන් කරන්න ඕනේ ඒ විශේෂඥ උපදේශ මත. එන්නත් ඉල්ලුවා දෙන්න කිව්වලු. ශ්‍රී ලංකාවේ එන්නත් දීලා තියෙන්නේ මාත්‍රා දෙක 100ට 1කට අඩු ප්‍රමාණයකට. ඉතින් මේක සාර්ථකද? තුන්වෙනි එක අහනවා ඇඳන් හදනවා කියලා. වැඩි වෙන ව්‍යාප්තියට ඇඳන් හදන එක නෙවෙයි ව්‍යාප්තිය අඩු කර ගන්න එකට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට කරුණා කළා. නිසි තීන්දු ගන්න. අද ඉන්නවා විශාල ප්‍රමාණයක් හොඳ අත්දැකීමක් තියෙන විශ්‍රාමගිය හෙදියන්. ඒ අයට මේ හදිසි අවස්ථාවක් නිසා ඒගොල්ලන්ව ගෙන්න ගන්න පුළුවන්. විශ්‍රාමගිය වෛද්‍යව මහත්මීන් ඉන්නවා. ඒ අයට කරුණා කරලා අවස්ථාව ලබා දෙන්න. මේ වගේ හදිසි තත්ත්වයක් තුලදී ඒ අයව తాවකාලිකව හරි ඒ අයව රජයට බදවාගෙන මේ වෙලාවේදී සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න. පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ලංකාවේ තමයි ඉන්නේ ඕනම සාධනීය ධනාත්මක හොඳ වැඩපිළිවෙලක් විනාඩි 10කින් තාර්කිකව කඩලා විශ්වවිද්‍යාල කාලේ දාන්න පුළුවන් අට්ටි ලංකාවේ තමයි ඉන්නේ කියලා. ඒ නිසා අපේ රටේ වැඩ කරන්න පුළුවන් හොඳ සැලසුම් හදනා ඉන්නා වගේම ඕනම හොඳ සැලසුමක් තාර්කිකව මම ලස්සනට වචන ගොතලා විනාඩි 10කින් විනාශ කරලා දාන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියලා මම නෙවෙයි විවිධ ප්‍රශ්න පිළිබඳව කතා කරන ඇකඩමික්ස්ටත් කියනවා. රජයට කියන්නේ කැමති අපි අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම්. නමුත් අපි කියන්නේ පොඩ්ඩක් අහන්න ඕන. අපි පාර්ලිමේන්තුවේ වැදගත් අදහස් ඉදිරිපත් කරනකොට අපි සමච්චලයේ ලක් කරනවා. අපිත් අද ධෛර්යයටපත් වෙනවා. රටේ දැන් තියෙන ওই සංවර්ධන වැඩ මාස 3කට නවත්තලා නැත්තම් මාස 6කට නවත්තලා ඒ සැලියලෙන් එන්නට ගෙන්නන්න. නිල නොවන ඇඳිලි නීතිය දාපික සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරන්නේ මේ තීරණ ගන්නකොට ආණ්ඩුව පෙර අධ්‍යක්ෂකින් එක්ක සැලකිල්ලෙන් ගන්න ඕන කාරණා බින්දුවකට සැලකිල්ල ගන්නේ නැතුව තමයි මේ තීරණ ගන්න.
කොවිඩ්-19 පාලනය කිරීමත් ජන ජීවිතය රැක ගැනීමත් කියන කරුණු දෙකම එකවර සපුරා ගැනීමේ අභියෝගයක් එක්ක තමයි රජය කටයුතු කරගෙන යන්නේ. රජය කුමන ආකාරයේ සංචරණ නීති පැනවුවත් කුමන පහසුකම් සැපයුවත් සමස්යක් වශයෙන් මුළු රටේම ජනතාවගේ සහයෝගය මේකට අවශ්‍යයි. ආණ්ඩුව මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් තීන්දු ගන්නේ සෞඛ්‍ය විද්‍යාත්මකවද එහෙම නැත්නම් තමන් අතේ තියෙන එන්නත් ප්‍රමාණය හරි එන්නත් වර්ග ගැන හරි කල්පනා කරලාද ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළිඅරගෙන නැත්නම් මෙවැනි එන්නත් මිශ්‍රණයක් සුදුසුයි කියලා හැබැයි අපේ රටේ ඇමතිවරු උත්සාහ කරනවා ජනතාවට මෙවැනි එන්නත් මිශ්‍රණයක් විඳින්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෙවනගල කිරි ඉබ්බන්නාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සංගවා තිබූ පොහොර මිටි 160ක් සොයාගෙන තිබෙනවා. රසායනික පොහොර භාවිතය මෙරටින් සහ මුලින්ම නවතා දැමීමේ අරමුණින් ඉදිරියේදී රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බවට පසුගිය දිනක ජනාධිපතිවරයා අවධාරණය කළා. මෙම තත්ත්වයේ සමග දිවයිනපුරා ගොවීන් රසායනික පොහොර හිඟයකට මුහුණ පෑවේ යල කන්නේ අස්වනු පිළිබඳව අවිනිශ්චිත හැඟීමක්ද ඇති කරගනිමින්. කෙසේ නමුත් පසුගිය බදාදා දින කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් පොහොර වෙළඳුන් විසින් පොහොර තොග සංගවාගෙන ඇත්නම් ඊට එරෙහිව නෛතික පියවර ගැනීමටත් කටයුතු කරන බවයි. මේ අතර සංගවා ඇති පොහොර තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සෙවනගල කිරිබ්බන්නාර ප්‍රදේශයේ සංගවා තිබූ රසායනික පොහොර තොගයක් සොයාගෙන තිබෙනවා. සිය වගා කටයුතු සිදු කරගෙන යාම සඳහා රසායනික පොහොර සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති ගොවීන් පිරිසක් පිළිබඳ තොරතුරු ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් අපට වාර්තා වුණා. මේ මොහොත වෙනකොට ගොවියා ඉතාමත් බරපතල විවසනයකට ලක් වෙමින් තමන්ගේ පොහොර ටික තෙල් ටික ගන්න ගියන් පස්සේ වෙළඳ පොලේ මිල අහස උසර නැගලා තියෙනවා. ආණ්ඩුව කිසි මැදිහත් වීමක් කරන්නේ නැහැ. දැන් තෝක සගවලා හිගයක් මවාපාලා මිල වැඩි කරමින් තෙල් පොහොර හංගලා වැඩි ගන්න තමයි දෙන්නේ. අපිට කරන්න දෙයක් නැහැ. වෙන කොහෙ මොනවා කරන්නද? ගන්නත් වෙනවා. ඉතින් අපි ගන්නවා. මේ අතර රසායනික පොහොර ආනයනයේ නැවතීම සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව අදිවාසී නායකයාද මෙලෙස අදහස් පළ කළා. රසංගතයේ වාගෙම ලකෝ තැනින් කතා පොජ්ජම් මං ගච්චනවා මිනික් ගජ්ජු මේ ගොයිතම් පොජ්ජ මන්ද කරන මිනික් ගජ්ජු ළඟතනේ පොහොර කොදොයි කියලා ආණ්ඩු පොජ්ජෙන් මන්දු කරගෙන තිබෙනවා හොඳ වාගේ තීරණ මේ බිම් පොජ්ජ මේ රට පොජ්ජ විනාශතන මන්දු වෙන්නේ මේ රට පොජ්ජල් වලින් යන මං ගච්චපු පොහොර හැබැයි මේතනේ එකමක් තිබෙනවා මේ යෝජනාව මේ අදහස මාම ගච්චක් හොඳමයි හොඳ වාගේ මන්දු වුණත් මේතන මන්දු කරන පිළිවෙලක් තිබෙනවා හුදුහුරලා මේ ඇත්තන්නේ රට පොජ්ජ ඇල්ලුම් පොජ්ජ මන්දු කරගත්තු කාලෙමැච්චේ ඉඳ තිබාලා මේ බිම් පොජ්ජ විනාශතන මන්දු කරන්න ඒ ඇත්තෝ මන්දු කරපු උපක්‍රමයක් තමයි මේ රට පොජ්ජෙන් යන්න මං ගච්චන පොහොර ඒ කාලෙමැච්චේ මේ වාගේ තීරණයක් මන්දු කරගත් එකමත් මාම කැච්චක් හොඳමයි හැබැයි මේ තීරණේ මන්දු කරගන්න තිබව්වේ මේ කෝණ පොජ්ජ නෙවෙයි දැන් එකමකින් කොරෝනා මං ගච්චනවා අනිත් එකෙන් පොහොර කොදොයි ගොයිතම් පොජ්ජ මන්දු කරන මිනිග් ගජ්ජා ඒතනේ අමාරුතනට මන්දුයිලා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා රාමසාන් උපවාස කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද දිනට යෙදී තිබෙනවා. මේ අතර අද දිනට යෙදුණු රාමසාන් දිනයේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසාන් සමය ගතකොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුවද එහි සමාජීය අර්ථය ඉතාමත් අගනා බවයි ජනාධිපතිවරයා සිය රාමසාන් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ උපවාස කාලයේදී අන්‍යයන්ගේ කුසගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බව සිය විශ්වාසයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ලෝකයට නිදුක් නිරෝගී බවත් සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුම උදා වීම උදෙසා සියලු ශාස්ත්‍රවරුන්ගේ නාමයෙන් අප ආයාචනා කළ යුතුය ඇති බවත් එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමවන ලෙස ඉල්ලා ආගමනුකූල කටයුතු වල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට සිය ප්‍රණාමය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසාන් දින පණිවිඩයේ සඳහන් කර තිබුණා මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් දිවයින පුරා ඉස්ලාම් ජනතාව රාමසාන් උත්සවයේ සැමරුවේ මේ ආකාරයෙන් ¡Gracias!
රාත්‍රි ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හොවෙමු හෙට උදෑසන 6ට ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න